සම්මා සම්බුදු සරණයි. රටත් ලෝකයත් උතුම් සම්බුදු තෙමගුල වෙනුවෙන් පිළිවෙතින් පෙළගැසෙන මොහොතක. ඒ තොරතුරු සහ තවත් ලෝ පුරා සිදු වූ තොරතුරු සමගින් මේ ආරම්භ කරන්නේ සුසන්දේශ විද්‍යුත් පුවත් සංකරාව. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ටජ් මහලත් පරදා අපේ මුදුන් මල්කඩ ශ්‍රී දළදා මාලිගාව ලෝකයෙන්ම මුල් තැනට. ජනපතිට කොඩිය පළඳා රණවිරු සැමරුම ආරම්භේ. ගිනිගෙන දැවි විනාශ වූ නැවතුල හානියක් නොවූ බුදු පිළිම වහන්සේලා. වෙසක් අසිරියෙන් රටම බබලවන්න ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයේ සූදානමින්. සාක් කලාපේටම පොදු සම්නිවේදනයක් උත්තර ප්‍රාන්ත කාන්තාවන්ට ජංගම දුරකථනය තහනම් කරයි. දැන් දේශීය පුවත්. ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී දළදා මාලිගාව ලෝකයේම මුල් තැනට පත් වේ. ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීමේදී 173 වෙනි ස්ථානයේ පැවති ශ්‍රී දළදා මාලිගාව එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට මෙවැනි විටපත් පැතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. ශ්‍රේණිගත කිරීමෙන් ඉන්දියාවේ ටච් මහල පවා අභිබවා යාමට හැකියාව ලැබුණේ පරිපාලනයේ මෙන්ම තොරතුරු තාක්ෂණයේ භාවිතා කිරීම බවද ඒ මහතා පවසයි. महानूर श्री दलदा मालिकावे तुरुतुरु ताक्षणिक व्यापृति सदहा आधार लबादीमे वेडसटहन श्रीलंका टेलीकॉम मोबिटेल आयतने सभापति कुमार सिंह सिरिसेन महतागे प्रधानत्वेन श्री दलदा मालिकावे रन आयुध मंडपेदी पसुगिय दासिदुबिय श्री दलदा मालिकावट सिय नीलवे बडबिये हिमिकारित्व्याक नोतिबुनु युगे वेनुबट एवकट पेवति जनप्रिय वेब बडबि परदा අද වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන වෙබ් අඩවිය බවට මේ පත්පැතයි දියබඩ නිලබේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. ටිලෝ ගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමේදී ශ්‍රී දළදා මාලිගාවද දායකත්වයක් උසුලන බවත් එෙහිදී නව තාක්ෂණය උපකාර කරගන්නා බවද මේ මහතා කියා සිටී. ජනපතිට කොඩිය පළඳා රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ. 2017 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පළඳවීම ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. දශක 3කට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැපකල රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනු වෙනු කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජයේ විසින් ප්‍රකාශයට පත් කරන අතර ඒට සමකාමීව රණවිරු කොඩි අලවියද සිදු කෙරේ. රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනුමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහි පළමු සමරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබිය. පසුගිය වසරේ කොඩි අලවියෙන් ලද ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීය. මේ වසරේ රණවිරු කොඩිය පළාත් ආණ්ඩුකාරවරුන් වෙත බාර දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් APP කිත්සිරියන් මහතුරුන් සහ දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නාවික හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ගිනිගෙන දැවි විනාශ වූ නෞකාවක තුල කිසිදු හානියක් නොවූ බුදු පිළිම වහන්සේලා හමු වෙති. කොළඹ වරායට ආසන්න මොහොතේදී ගිනිගෙන දැවි හානි වූ ඉන්දියාවට අයත් ඩැනියලා නෞකාව තුල නිරුපද්‍රිතව තිබූ බුදු පිළිම වහන්සේලා හමු වේ. ගිනිගෙන තිබූ නෞකාව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ එක්ව නිවා දැමීය.
පසුව කොළඹ වරායට රැගෙන නෞකාව පරීක්ෂා කිරීමේදී ගින්නෙන් මුළුමනින්ම විනාශ වූ යකඩ කන්ටේනර්වල බහා තිබූ බුදුපිලිම වහන්සේලා හමු ඇත. ගින්නෙන් යකඩ පබා දැවී විනාශ වී තිබියදී බුදුපිලිම වහන්සේලාට කිසිදු හානියක් සිදු නොවි නිරුපද්‍රිතව තිබීම විශ්මිත කරුණක් බව බුදුපිලිම වහන්සේලා සියසින් දුටු වරාය සේවකයෝ පවසති. බුදුපිලිම වහන්සේලා කෙරෙහි මෙබැනි විශ්මිත සිදුවීම් සුනාමිය සහ නායම් වැනි දැඩි ආපදාවන්හිද දැකගත හැකි විය. අපේ දේශයේ මුර දේවතාවුන් වහන්සේලා සමග එක පෙළට සිට රට ජාතිය ආගම වෙනුවෙන් කැපවෙන්න මේ ඔබේ දැනගැනීම පිණිසයි. ඔබේ දැනගැනීම පිණිසයි. අපිට අපේ කියා බොහෝ දේ තියෙනවා. ලියලා තියෙනවට වඩා කරලා තියෙන ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් මහා දෙවැන්ත ඉතිහාසයක් අපිට තියෙනවා. පෙර රජදරුවන් කෙරුවයි කියන කරලා හදලා පෙන්නලා තියෙන දේවල් අපට තවම තිබෙනවා. ලෝකෙටම පෙන්වන්න ඒ අපේ ප්‍රෞඩත්වය, අපේ ඉතිහාසය අන්නේ මහා ප්‍රෞඩත්වය ඇතුලේ අපි දිවිහිමියෙන් සුරකින්න තවත් වටිනාම දෙයක් තියෙනවා. ඒ තේරවාදී බුදුදහම අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලෝකයට දෙසූ උතුම් දර්ශනය පණමින් සුරකිමින් එම දර්ශනය තුළින් ජන මෙහෙවරේ යෙදෙමින් බුදුමග ඔස්සේ ජන සමාජයේ පෝෂණය කරන ලෝකෙ කොහෙවත් නැති මහා යතිවරයාණන් පිරිසක් අපට ඉන්නවා. ඒ තමයි අපේ රටේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා. අපේ රට, අපේ ජාතිය, අපේ ආගම අපිට අපේකම රැකලා දුන්නේ වෙනින් කවුරුත් නෙවෙයි. මේ කහ චීවරය හැම බලවේගයකටම වඩා ප්‍රබලම බලවේගය තමයි බුදු පුතුන්ගේ බලවේගය. හැම වචනයකටම වඩා ප්‍රබලම වචනය තමයි බුද්ධ වචනය. අන්නේ වචනය තුල ඇත්තේ ජීවිතය, ආදරය, කරුණාව, මෛත්‍රිය. මිනිසා ජීවත් කරන මානුෂීය ජීවය අන්නේ බුදුවදන අපට වදාारण අපේ යතිවරයාණන් වහන්සේලාගේ අගය එදාටත් වඩා අද අපට රටට ජාතියට විතරක් නෙවෙයි මුළු ලෝකයටම දැනෙන කාලයක්. මේ මහා බෞද්ධ දර්ශනය ගැන වෙනදාටත් වැඩිය කතා කරන කාලයක්. ලෝකයේම netpit බෞද්ධ දර්ශනයට යොමු වෙන කාලයක්. ලෝකේ මහා බලවත්තු, උගත්තු, බුද්ධිමත්තු විතරක් නෙවෙයි ධනවත්තු පවා අද පිළිඅරගෙන ඉවරයි මොකෙන් ජය ගන්නත් ජීවිතේ ජය ගන්න ඕනේ නම් නියම මග බුදු මග කියලා. පසුගිය දවසක අපේ බෞද්ධයා මාධ්‍ය ජාලයට සැපැත්තුන අපේ අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් වහන්සේත් හදවතට එකඟවම කිව්වේ අපේ රටේ ජන ජීවිතය යහපත් වෙලා තියෙන්නේ බුදුමග ඔස්සේ ජන ජීවිතය හැඩගැහිලා තියෙන නිසා කියලායි. ශ්‍රී ලංකාව තුල අපිට සුවිශේෂී ආభాෂයක් ලබා ගන්න පුළුවන් ස්ථානයක් තමයි බුදුදහම. මේ බුදුදහම කියන දර්ශනීය තුල බුදුන් වහන්සේ දේශනා කළ ඒ අවහිංසාවාදී ඒ උතුම් ධර්මය මේ රටේ මිනිසුන්ගේ ජන ජීවිතය කොයිතරම් දුරට හදාලා ඒක හරිගස්සලා තියෙනවද කියන එක අපිට ඒක විශේෂ වශයෙන් තර්ක කරන්නට අවශ්‍ය නැහැ ඒක පිළිගන්න. ඒ නිසා අපි මේ කතෝලික පූජා ප්‍රසාදී කෙනෙක් වුණාම අපි ඒ මේ රටේ ජීවත් වෙන රටේ මාංශගත විය යුතුයි කියන එක තමයි මාංශගත විය යුතුයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. උන්වහන්සේ උගත් බුද්ධිමත් අපේ සහෝදර ආගමික නායකයාණන් වහන්සේ කෙනෙක් වන කාඩිනල්තුමා රටටම ලෝකෙටම කිව්ව යථාර්ථය ඇත්ත. බුදුරජාණන් වහන්සේ ලෝක තලයටම දේශනා කළේ ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, කුලවාදයෙන්, වර්ණවාදයෙන් තොර එකම මිනිස් කුලයක පැවැත්මක් ගැන. අද ලෝකෙටත් ඕන වෙලා තියෙන යන්න එක. අන්නේ පැවැත්ම ඒ දැක්ම ලෝකෙටම දෙන්න පුළුවන් අපට. මොකද අපට අයිතියක් තියෙනවා, අප සතුව තියෙනවා. ඒ ධර්මායුධය ශුද්ධ වූ තේරවාදී බුදුදහම. මේ තමයි අපේ ශක්තිය. අන්නේ ශක්තියෙන් රට ජාතිය ආගම රැකගන්න දිවිහිමියෙන් කටයුතු කරන අපේ කාලයේ ගැලුම් කරුවාණන් වන අපේ යතිවරයාණන් වහන්සේලා රැකගන්න එක අපේ රටේ මුළුමහත් ජාතියේ ඒකායන අරමුණ වෙන්න ඕනේ. මේක ආගමික ව්‍යසනයක් නෙවෙයි. ඩොලර් මත යැපෙන රටට ජාතියට විනකොට හෝ Tamanගේ මඩිය තර කරගන්න වලිකන මිත්‍යා දෘෂ්ටික ඇතැම් NGO කරුවන් ඇත
ඇතම් සමාජ ජාල වෙබ් අඩවි මුහුණුපත අවභාවිත කරමින් අපේ ඇතම් පුද්ගලයන් උපයෝගී කරගනිමින් කරන මහා පාප කර්මයන් ගැන අපි දැන් ඇස්කන් අරගෙන ඉන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙන්නේ ලෝකෙන්න අපි ඉස්සරහට එනවා අපේ තේරවාදී බුදුමග ලෝකෙම පිළිගනිමින් ඉන්නවා ඒ කියන්නේ ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීම වලින් 173 වෙනි තැන තිබුණ අපේ ශ්‍රී දලදා මාලිගාව ටච් මහලක් පරදලා ලෝකයේ මුල් තැනටම ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වෙලාවේ තමයි එක්සත් ජාතීන්ගේ වෙසක් මංගල්‍යයත් මේ දර්බද්දීපේ පවත්වන්නේ ඉතින් මුළු ලෝකෙටම ඇස්කන් තව දවස් කිහිපයකින් අපේ රට දිශාවට බුදුමග ඔස්සේ ජන මෙහෙවර කරන අපිත් සූදානම් අපේකම අපේ කරුණාව මෛත්‍රිය වගේම අපේ ප්‍රෞඩත්වයේ තුල තිබූ මහා වීරත්වයන් ලෝකයටම පෙන්වන්න බෞද්ධයා මාධ්‍ය ජාලයේ අපි සූදානම් අන්න එතකොට තමයි කුමන්ත්‍රණ පටන් ගන්නෙ මිත්‍යා දෘෂ්ටික NGO නඩය අන්තර්ජාලයේ මුහුණු පොතේ අසත්‍ය වපුරන මහා පාප කර්මයකට අත ගසා තිබෙනවා අපි මේ මිත්‍යා දෘෂ්ටිකයන්ටත් කිසිදා කිසි කලක වෛර කරන්නේ නැත මෛත්‍රී කරනවා හැබැයි අපි අපේකම වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපේ උතුම් වූ ආගම වෙනුවෙන් දර්ශනය වෙනුවෙන් ජීවිතය වුවත් පරතුවට තියලා රටට ජාතියට ආගමට වින කටින්නේන ඕඩෑම බලවේගයක් ගැන රට හෙලිදරව් කරනවා ඒ වෙන මොන අරමුණකින්වත් නෙවෙයි අපේකම අපේ ජාතිය අපේ රට අපේ ආගම කියන අපට අපේ ජීවිතවලටත් වැඩිය උතුම් අපේ දේවල් වෙනුවෙන් අපේ ඉල්ලීම අපි එක් වෙමු සැවොම එක් වෙමු අපි අපේකම රැකගෙන අපේ මුර දේවතාවුන් වහන්සේලා එක්ක අපේකම රැකගන්න මහා පුණ්‍ය කර්මයකට එක් වෙමු වෙසක් අසිරියෙන් රටම බබලවන ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයේට සියලු කටයුතු සූදානම්. සම්බෝධි විහාරස්ථානය කියන්නේ මුළු ලෝකයේම ශ්‍රී සද්ධර්මය විසුරුවා හැරෙන පින්බිම. මෙවර ජාත්‍යන්තර වෙසක් දිනයත් එවැගේම බෞද්ධ රූපවාහිනියේ දසවන සංවත්සරයත් මහා ඉහළින් ඉතාම අභිමානෙන් සලසන්නට සමරන්නට බෞද්ධ රූපවාහිනී නාලිකාව ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ඉතාම කාර්යබහුලව මේ දිනවල කටයුතු සංවිධානය කරමින් පවතිනවා. මේ ඔබ දකින්නේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේට ඔබ හැම කෙනෙක්ම පිවිසෙන ප්‍රධාන වාහල්කඩ ඉතාම රමණීයව නවීකරණය වෙන ආකාරය ඔබට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තවත් පසකින් බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධර්මදේශනා පටිගත කිරීම වෙනුවෙන් ඉදිවන මැදිරිය ඔබට දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තවත් පසකින් අපේ සම්බෝධි විහාරස්ථානයේ ඇතුල් පරිශ්‍රය තුළ ඉතාම රමණීය බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය වෙනවා. ඒ වගේම මේ මාර්ගයේ දෙපස ඔබ දන්නවා ප්‍රදර්ශන කුටි 100ක් ඉදිවෙනවා. කොළඹ DSC නායක විද්‍යාලයේ අසල සිට බ්‍රිජට් කන්නාරාමය දක්වා වූ මේ මාර්ගයේ දෙපස ජාතික වීරයන් අගයමින් අපේ රට දැය ආගම වෙනුවෙන් Tamange ජීවිතයේ දෙවැනි කොට කටයුතු කරන්නට යෙදුණු උදාර සංඝ පීතෘන් වහන්සේලා ඒ වගේම ඒ අපේ උදාර ජාතික වීරයන් අගයමින් ඒ සියලු ප්‍රදර්ශන කුටි නිර්මාණය කිරීම කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. ඒ වගේම අපේ දන්සලේ වැඩ කටයුතුත් මේ වෙනුවට ආරම්භ වෙලා තිබෙනේ ඉදි කිරීම කටයුතු වගේම ඉතාම රමණීයව අපේ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් උඩුබියනක් ආලෝකයෙන් බබලනවා. විශේෂයෙන්ම ලයිට් වැල් බොහෝමයක් යොදාගෙන මේ උඩුබියන මේ වෙනුවට නිර්මාණය කරමින් පවතිනවා මේ ප්‍රදර්ශන කුටි සීයේම ආවරණය වෙන පරිදි. ඒ වගේ තමයි තවත් බොහෝ සැලසුම් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ සිදුවෙනවා. ඔබ දෛනික විකාශයෙන් ධර්මදේශනා දකිනවා වගේම ඒ වෙනුවෙන් මෙවර මේ ජාත්‍යන්තර වෙසක් දිනයත් ඒ වගේම බෞද්ධ රූපවාහිනියේ දසවන සංවත්සරයත් නිමිත්තෙන් පූජනීය දරණාගම කුසලදම නායක ස්වාමින් වහන්සේගේ ඒ සංකල්පය යථාර්ථයක් බවට පත් කරන්න ඒ දැවැන්ත ක්‍රියාදාමය යථාර්ථයක් බවට පත් කරන්න
කැමරාව පිටපස රැඳෙමින් බොහෝ දෙනා ඒ සහයෝගය ලබා දෙනවා අවශ්‍ය කාරණා ලබා දෙනවා විශේෂයෙන්ම අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ජයන්ත රත්නායක මහත්මයා ඒ වගේම වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ ශෂික ජයතිලක මහත්මයා ඒ වගේම අපේ පරිපාලන අධ්‍යක්ෂ මහේස් දල්විස් මහතා ඇතුළු හැම දෙනාගේම දායකත්වය මත තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ දැන් අපට දකින්න පුළුවන් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ කොයි විදියටද මේ වෙසක් උත්සවය වෙනුවෙන් කටයුතු සංවිධානය කරන්න කියන කාරණා दर्शनीय पेरहरकिन विचित्रवत्व रुहुने अलुत सहल मंगल्य तिस्स महाराम रज महाविहारेदी රුහුණේ අලුත් සහල් මංගල්‍යයේ තිස්ස මහරාම රාජමහා විහාරස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විණි. කිරිඳිවේ ව්‍යාපාරයේ සහ ඇල්ලගල පද්ධතියේ ගොවි වූ සිය වගාවේ අගස් කොටස හිසමත තබාගෙන තිස්ස මහරාම නගරයේ සිට දර්ශනීය පෙරහරකින් තිස්ස මහරාම රාජමහා විහාරස්ථානයට පැමිණියහ. 22 වරටත් පැවති රුහුණේ අලුත් සහල් මංගල්‍යය සඳහා ලංකා බැංකුව අනුග්‍රහය දැක්විය. තිස්ස මහරාම රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද දේවාලයේගම ධම්මසේන නාහිම්පාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම උත්සවය පැවැත්විණි. පසුගිය මහකන්නේ පවා නියගින් පීඩා විඳි ගොවියෝ දැඩි අපහසුතාවෙන් සිය වගා රැකගෙන අස්වනු නෙලාගත් පසු අලුත් සහල් මංගල්‍යය පැවැත්විණි. මෙම අවස්ථාවට දකුණු පළාත් අමාත්‍ය එච්.ඩබ් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අනුරාධපුර නගරයට පැය 24 පුරා පොලිසියේ කැමරා ඇස. අනුරාධපුර නගරයේ ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ග ආරක්ෂක කැමරා පද්ධතිය ජනතා අයිතියට පත් කෙරේ. අනුරාධපුර නගරයේ සිදුවන රිය අනතුරු අවම කිරීම හා මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් නිස්ථාපිත නවීන තාක්ෂණයෙන් සමන්විත දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ග ආරක්ෂක කැමරා පද්ධතිය ජනතා අයිතියටපත් කිරීම උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර පීබී දිසානායක හා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානයේදී සිදු කෙරිණි. අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානයේ මාර්ග ආරක්ෂක කැමරා මහේවුම් ඒකකයේද මීට සමගාමීව විවෘත කෙරුණු අතර මේ සඳහා උතුරුමැද පළාත් සභාව රුපියල් මිලියන 10ක් වැය කොට ඇත. අනුරාධපුර නගරයේ නව බස් නැවතුම් පොළ, පැරණි බස් නැවතුම් පොළ ඇතුළු සියලු නගර වටරවුම් ආවරණය සඳහා මාර්ග ආරක්ෂක කැමරා 46ක් ස්ථාපනය කොට ඇත. මෙම අවස්ථාවට කාන්තාහා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රබී විජේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. සෙන්කෝලේ නිර්මාතෘ ජීවිත නිර්මාණය නිම කරයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙන්කෝලේ නිර්මාණය කළ ඊ.එන්. පීතිලක මහතා අභව ප්‍රාප්ත වෙයි. මිය යන විට හෙතෙම 87 වෙනි වියේ පසු විය. පීතිලක මහතා විසින් සෙන්කෝලේ නිර්මාණය කරන ලද්දේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේවත් සෙනෙට් සභාවටය. ඒ 1956 වසරේදීය. මේ වන විට පීතිලක මහතා විසින් නිර්මාණය කරන ලද මුල්ම සෙන්කෝලය පාර්ලිමේන්තුවේ වේතුදාරී නිලධාරීන්ගේ නිල කාමරයේ තැන්පත් කොට ඇත. පසුගිය මාර්තු 16 වනදා කතානායක කරු ජයසූරිය මහතාගේ ආරාධනාවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පීතිලක මහතා තමා නිර්මාණය කළ සෙන්කෝලය නැවත දැක බලා ගත්තේය. අභව ප්‍රාප්ත වූ ඊ.එන්. පීතිලක මහතාගේ දේහය රමුක්කන දොඩන්දුව ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කොට ඇත. ලොව වටා සිදු සිදුවීම් දැන් විදෙස් පුවත් වලින්. සා කලාපයට පොදු සංනිවේදනයක් වෙනුවෙන් දකුණු ආසියානු සංනිවේදන චන්ද්‍රිකාව උඩුගුවනට. ශ්‍රී ලංකාව ඇතුළු සාක් සංවිධානයේ සමාජික රටවල් සියල්ලටම පොදු සංනිවේදනය සඳහා යොදාගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව අද උඩුගුවනට යොමු කරවීය. දකුණු ආසියානු සංනිවේදන චන්ද්‍රිකාව ලෙස හඳුන්වා ඇති එය ආන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්තයේ රොකට්ටංගනයකින් උඩුගුවනට යොමු කළ බව අභ්‍යවකාශ පරීක්ෂණ සංවිධානය ප්‍රකාශ කරයි. ඉන්දියානු රුපියල් කෝටි 450ක් වැය වන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සබ්කා සාත් සබ්කා විකාස් හෙවත්
සංවර්ධනය සියල්ලන්ටම යන තේමාවයටදී වසර 12ක ජීව කාලයක් සහිත මෙම චන්ද්‍රිකාව මගින් දකුණු ආසියාතික රටවල රූපවාහිනී වැඩසටහන් හුවමාරු කරගත හැකි අතර පකිස්තානයට පමණක් එහි සේවා ලබා ගැනීමට හැකි නොවන ආකාරයෙන් සැලසුම් සකස් කොට ඇත. ඉන්දීය උත්තර ප්‍රදේශ කාන්තාවන්ට ජංගම දුරකථනය තහනම් කෙරේ. කාන්තාවක් ප්‍රසිද්ධියේ ජංගම දුරකථන භාවිත කර අසුව හොත් රුපියල් 21000ක දඩයක් පැනවීමට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ගමක බලධාරීන් තීරණය කර තිබේ. කාන්තාවක් ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරද මත්පැන් භාවිතය සූදුව සහ ගව ඝාතනය වැනි වරදවල යටතේ ගැනෙන බව ග්‍රාම නිලධාරීන් අවධාරණය කර සිටී. පසුගිය අගහරුවාදා මෙම නීතිය පනපා ඇති අතර ග්‍රාම සභාවක් මගින් ඊට අනුමැතිය ලබා දී ඇතැයිද වාර්තා වේ. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ග්‍රාමය තුල සිටින කාන්තාවන් බොහෝ පිරිසක් නුගත් වන අතර ඔවුන්ට ජංගම දුරකථනයක් භාවිත කිරීමට කිසිදු අවශ්‍යතාවයක් ද නොමැති බවයි. ඕනෑම දෙයක් තම සම්ප්‍රදායන්ට අනුකූලව සිදුවිය යුතු බවද ඔවුන් අවධාරණය කරයි. කාන්තාවන්ට ජංගම දුරකථන භාවිතයට තහනමක් පැනවීම තුලින් එම ගම්වැසියන්ගේ අපේක්ෂා වී ඇත්තේ තරුණියන් පිරිමින් සමග පවතින සබඳතාවලට බාධා මතු කිරීම බව ඉන්දියා ආරක්ෂක අංශ පෙන්වා දෙයි. උතුරු කොරියාව චීනයටත් එරෙහි වෙයි. මිතුරෝ හතුරෝ වෙති. උතුරු කොරියාව මින් පෙර සිදු නොකළ ආකාරයේ පියවරක් ගනිමින් චීනය දරුණු දෝෂ දර්ශනයට ලක් කර ඇත. චීනය සලකනු ලබන්නේ උතුරු කොරියාවේ මිතුරු රාජ්‍යයක් ලෙසටය. එහෙත් උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය පාලනය කර ගන්නා මෙන් චීනය පසුගියදා ඉල්ලීමක් කර තිබිණි. එය චීනයේ මෝඩ දේශපාලකයන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමක් හැටියට උතුරු කොරියාවේ රාජ්‍ය පුවත්තා ආයතනය විසින් විග්‍රහ කරනු ලැබ ඇත. පියොන්යෑන් පාලනය මින් පෙරත් චීනය විවේචනය කර ඇතත් මෙවර විශේෂත්වය වන්නේ චීනයේ නමින්ම සඳහන් කරමින් එම විවේචනය එල්ල කිරීමය. දැඩි දෝෂ දර්ශනයට ලක් කරන අතරබාරයේ චීනය අසල්වැසි රටක් යනුවෙන් හඳුන්වමින් එම දරුණු විවේචනය තරමක් මෘදු කිරීමටද උතුරු කොරියානු බලධාරීන් පියවරගෙන ඇත. මේ අතර චීන රාජ්‍ය අයිතිය සහිත ග්ලෝබල් ටයිම්ස් පුවත්පත උතුරු කොරියානු විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර පළ කරමින් පියොන්යෑන් පාලනය ඔවුන්ගේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය පිළිබඳව අතාර්ථික පොරබැදීමක නිරත වෙමින් සිටින බව චෝදනා කරයි. ප්‍රංශ ජනපතිවරණේ ඡන්ද සටන අවසන්. ජනපති කවුද? ඡන්දය ලබන ඉරිදා. ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අදින් අවසන් වෙයි. අවසන් ප්‍රචාරක රැලි සඳහා අපේක්ෂකයන් දෙදෙනා වන එමුඑල් මැක්‍රොන් හා මරීන් ලූපේන් අද දිනේ පුරාම මහජන රැස්වීම වලට සහභාගී වන බව ප්‍රංශ ඒජන්සි වාර්තා සඳහන් කරයි. ඡන්ද ව්‍යාපාරයකදී අපේක්ෂිකා මරීන් ලූපේන් හට බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇතැයිද වාර්තා වේ. රූපවාහිනී විවාදයකදී මරීන් ලූපේන් විසින් එමුඑල් මැක්‍රොන්ට එල්ල කළ විදේශ ගිණුම් පිළිබඳව චෝදනාවට එරෙහිව මැක්‍රොන් විසින් මරීන් ලූපේන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇත. මේ අතර ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා වීඩියෝ පණිවිඩයක් මගින් එමුඑල් මැක්‍රොන්ට ප්‍රශංසා කොට ඇතැයිද වාර්තා වේ. A pro-Europe centrist and anti-Semitic legacy. In this debate, the French people have heard two very එත් සමගින් අදට නියමිත සුසන්දේශ විද්‍යුත් පුවත් සංග්‍රහ මිනිමාවට පත්වනවා. යලිත් හෙට දවසේදී හමු වෙන අපේක්ෂාවෙන් ඔබට සම්මා සම්බුදු සරණයි.